අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ඔරුව පෙරළී මහවැලිකඩ ආරබැවේ සැඟවුණු දැරියන් තිදෙනා එක් දැරියකගේ සිරුර ගොඩගනි පස් දිනකු බේරා ගැනේ ඒ අතර මාස 8ක බිලිඳකුත් යලිත් ඉහළ ගිය ඉන්ධන මිල ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ලංකා භූමි තෙල් ලීටරයක් රුපියල් 25කින් නැගී බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ බස් සංගම් කියයි පාසල් වෑන් රථ ගාස්තුත් එසේමයි පාසල් වෑන් රථ සංගම් කියයි ඔක්තෝබර් මාසයේ විදේශ ප්‍රේෂණවල වර්ධනයක් ආරක්ෂක අංශවල උපාය මාර්ගික නිපුණතා ගැන ජනපති කතා කරයි අධිකරණ නියෝග හැලු කරන බෞද්ධ කටයුතු ඇමති 225ම විශ්වාස නැහැ පාර්ලිමේන්තුවේ මිනි මරුවන් මංකොල්ලකාරීන් ඉවත් කරන තාක් රටට ගමනක් නැහැ වලවා හැංගුණ වැවේ ධම්මරත්න හිමි කියයි ආර්ථිකය ඝාතනය කළ කබ්‍රාල් පොත් ලියනවා සජිත් ගෙන් චෝදනා ලතා වෙනුවෙන් ලතාවට සජිත් වැයු ඕගණය තවත්ියුරියා නැවක් අනිද්දා සෑම සිගරට්ටුවකම බද්ද රුපියල් 20කින් ඉහළ දාන්න මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියයි කුරුණෑගල නගර සභාව තමන්ටම බෙදාගත් කඩකාමර පාරේ පයින්නා කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට දනුෂ්ක වෙනුවෙන් වැඩි මුදලක් දුන් වනිදු මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය සූර්ය වැව මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරළීමෙන් අද උදෑසන එහි ගමන් කළ 8 දෙනෙකු දියේ ගිලී තිබෙනවා. පස් දිනකු බේරාගෙන ඇති අතර මාස 8ක බිලිඳෙකුද බේරාගත් පිරිස අතර සිටින බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 18ට අඩු ගැහණු දරුවන් 3 දෙනෙකු අතුරුදන් වැති අතර එකෙකුගේ සිරුර සොයාගත් බවයි සූර්ය වැව පොලිසිය පවසන්නේ. සූර්ය වැව මහ බැලිකඩාර වැවේ ඔරුවක් පෙරළී යමින් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 8 දෙනෙකු එම ඔරුවේ ගමන් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. අනතුරට මුහුණ පෑ පුද්ගලයන් 5 දෙනෙකු ප්‍රදේශවාසීන් නිර්පද්‍රිතව බේරාගෙන රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත් ඔරුව පෙරළී යාමේදී එහි සිටි ගැහණු ළමුන් 3 දෙනෙකු මේ වන විටත් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. එසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 10ත් 18ත් අතර ගැහණු ළමුන් 3 දෙනෙක්. සූර්ය වැව පොලිසිය හා නාවික හමුදා කිමිදුම් කරුවන් අතුරුදන්ව ඇති ගැහණු ළමුන් 3 දෙනා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණා. මේ වන විට එක් දැරියකගේ සිරුර සොයාගත් බව වාර්තා වෙනවා. මෙම අනතුරට මුහුණ දී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පිරිසක්. ඔවුන් සිය ඥාතියෙකුගේ දානමය පින්කමක් සඳහා සහභාගී වීමට මෙම ප්‍රදේශයට පැමිණ සිටි අතරවාරයේදී එසේ අනතුරට මුහුණ දී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මසුන් නැල්ලීමට භාවිතා කරන කුඩා ඔරුවක වැඩි ප්‍රමාණයක පිරිසක් ගමන් කිරීම මෙම අනතුරට හේතු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. සූර්යාව පොලිස් අසමේ මහවැලි කඩාර කියන වැවෙහි අද දින දහවල් ගමන් කරමින් තිබූ ඔරුවක් පෙරළියාම නිසා ඒ ගමන් කරමින් සිටි ගැහැණු ළමුන් 3 දෙනෙකු දිය ගිලී මේ වෙන විට අතුරුදහන් වෙලා තිබෙනවා. මෙම ඔරුවේ 8 දෙනෙකු ගමන් කළ බවට තමයි තොරතුරු තිබෙන්නේ. එයින් 5 දෙනෙකු බේරා ගැනුණා. ඒ බේරා ගැනුණු පිරිස අතර මාස 8ක බිරිඳකුත් සිටින බවට වාර්තා වෙනවා. ඒ වගේම මේ දරුවා මේ වෙන විට රෝහල් ගත කර තිබෙනවා ප්‍රතිකාර සඳහා. දරුවාගේ තත්ත්වය බරපතල නොවන බවට තමයි වාර්තා වෙන්නේ. මේ වෙන විට සූර්යාව පොලිස් ස්ථාපතිවරයා විසින් අතුරුදහන් වූ දරුවන් සොයා ගැනීම සඳහා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් කැඳවීමට අවශ්‍ය පියවරගෙන තිබෙනවා. ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම යලිත් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළා. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් සහ ලංකා භූමි තෙල් ලීටරයක් රුපියල් 25කින් උයි ඉහළ දමා ඇත්තේ. කෙසේ වෙතත් බස් සංගම් පවසන්නේ ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනය වීමක් සිදු වන්නේ නැති බවයි. පාසල් වෑන් රථ ගාස්තුවල වෙනසක්ද සිදු කරන්නේ නැති බවයි පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. ඩීසල් ලීටරයක මිල සහ භූමි තෙල් ලීටරයක මිල ඉහළ දැමීමට කනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා. එමෙන්ම ලංකා IOC සමාගමද ඊට සමගාමීව ඊයේ මැදම රාත්‍රියේ සිට ඩීසල් සහ භූමි තෙල් මිල වැඩි කළා. ඒ අනුව රුපියල් 415ක් ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430ක් වනවා. එමෙන්ම රුපියල් 340ක් ව පැවති භූමි තෙල් ලීටරයක නව මිල දැන් රුපියල් 365ක් වනවා. කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන වර්ග
මාර්ගවල මිල ගණන් සංශෝධනය වන්නේ නැති බවයි සංස්ථාව ප්‍රකාශ කළේ. මෙලෙස ඩීසල් මිල වැඩිවීම ගැන ජනතාව පළ කළේ මෙවන් අදහසක්. අපි කොළඹෙන්ද ඇවිල්ලා අපෝ යාපනේ යන්න මේ කුලියට යන්නත් බෑ. ඩීසල් අඩු කරනවා කිව්වා. අප අඩු කරන්නේ නැහැ. අප වැඩි කරලා. ඉස්සනන් ඩීසල් ලීටර් 50ක ගන්නකොට කිලෝමීටර් 300ක් දුණා. දැන් බෑනේ. ඩීසල් පෙට්‍රල් වැඩි වෙන්න ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. බඩු මිල වැඩි වෙනවා නේ ඊට පස්සේ. එම බඩුම වැඩි වෙනවා. 15ක් අඩු වුණා. ඒ වගේම ආය 15ක් වැඩි වුණා. එතන කිසිම මේකක් නැහැ. කරගන්න බෑ. පේනවනේ බස් එකේ දෙන්නේ උත් නැහැ. එන්නත් උගේ අන්තිම සෞත්වේ. යන්නේ විදියක් නැහැ. බස් එකේ සෙනගත් නැහැ යන්නේ. නිකන් එහෙට මෙහෙට යනවා. प्रकाश करवाई අමතිවරයා කියන භූමිතල වලින් රුපියල් 22ක් පාඩි. අපි කියන ඉදිරිපත් කරන්න සූත්‍රය කියලා. අමති ගාව නැතු වුණාට අපි ගාව සූත්‍ර ඔක්කොම තියෙනවා. රුපියල් 175යි වෙන්නේ පිරි පහදුවෙන් භූමිතල ලීටරයක් හැදෙනකොට. ඩීසල් ලීටරයක් වෙන්නේ ගොඩ බෑමේ ගාස්තුව රුපියල් 329යි. අපි කියන්නේත් වගකීමෙන් 329ට වරායට එන ඩීසල් ලීටරය තමයි 415ට විකුණන්නේ. මේ අතර වැඩි වූ ඩීසල් මිලට සාපේක්ෂව මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ නැති බව පෞද්ගලික බස් රථ හිමියන් පවසනවා. ඩීසල් ලීටරය රුපියල් 15කින් නැවත වැඩිවීමක් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු වෙන්නේ නැහැ. මීට පෙර රුපියල් 15ක් අඩු කරපු අවස්ථාවේදී නැවතවරක් එම රුපියල් 15ම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා බස් ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේදී සිදුවන්නේ නැහැ. මොකද ඒක මා වගකීමෙන් කියන්නේ. ඇමතිතුමා කියනවා ඩීසල් වලින් අච්චර ලාභයි මෙච්චර ලාභයි කියලා. ඩීසල් මිල වැඩි කරන්න ඕන වුණාම තව ඇමතිවරයෙක් ඇවිල්ලා කියනවා ඩීසල් වලින් මෙච්චරක් පාඩුයි කියලා. ඩීසල් මිල අඩු කළා නම් අනිවාර්යෙන්ම අපි බස් ගාස්තුවේ පහළ යෑමක් සිද්ධ කරන්න තමයි අපේ බලාපොරොත්තුව තිබුණේ. තවත් විටකින් ඩීසල් මිල වැඩි වුණොත් අනිවාර්යෙන්ම බස් ගාස්තුව සංශෝධනය කරනවා නැත්නම් බස් ගාස්තුව වැඩි කරනවා. මේ අතර පාසල් ප්‍රවාහන ගාස්තුද සංශෝධනය වන්නේ නැති බවයි පාසල් ප්‍රවාහන සංගම් පවසන්නේ. මේ දෙමව්පියන්ට පඩි වැඩි වෙලා නැති ලොකු ප්‍රශ්නයක ඉන්න දෙමව්පිය බොහොම අමාරු පාසල් බැඳපේකට දරුවෝ දාලා දෙන්නේ නැහැ. මේ වෙලාවේ වැඩි කිරීමක් කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගෑස් එකක් ගන්න බැරි අන්ත අසරණ ජනතාව භූමිතෙල් භාවිතයෙන් තමයි එදිනෙදා වැඩ කටයුතු සිදු කරන්නේ. මෙලෙස භූමිතෙල් මිල වැඩිවීම තුලින් මරු පහරක් වදින්නේ මේ වතුකරයේ ඉන්න අහිංසක ජනතාවටයි. වතුකරයේ ජනතාව කියන්නේ භූමිතෙල් මිල වැඩි කළද මාස ගණනාවක් තිස්සේ ඉන්ධන පිරවුම්හල් වල භූමිතෙල් නොමැති බවයි. ආ ගණන්ත් වැඩි වුණා ලාම්තල් නැහැ. ගෑසුත් නැහැ. එතකොට අපි වත්තේ පාවිච්චි කරන්නේ දර තමයි. ලිප තමයි පතු කරන්නේ. බෑ 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 ජීවිත වෙන්න බෑ. දැන් රුපියල් 100ක් නෑ හම්බෙන්නේ. ඒ 100ක් නෑනේ. ඔය ඉස්සෙල්ලා තුබනේ අඩුම කන සාමාන්‍යයෙන් අඩු. දැන් 365ක් වැඩි වෙලා. දැන් ලාම්තලිනේ උයන්නේ වත්තේ මිනිසුන්තරි ගමේ මිනිසුන්තරි උයන්නේ. දැන් ඒක ගාන වැඩි කියලාද මිනිසුන්ට දැන් උයලා කණ්ඩ විදියක් නැතුව දැන් ඉන්නේ. දැන් පිටි කිලෝ බලන්නකෝ 115ට තුබනේවා. දැන් ගීලා තියෙන්නේ 340කට ගින් තියෙන්නේ. අපනයන ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එෙහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉහළ දැමිය යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්විමිනුයි. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2022 උපාධි ප්‍රදානෝත්සවය ඊයේ පසුරුවේ පැවැත්තුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. සන්නද්ධ හමුදා කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු කළහොත් රටට අනාගතයක් නැහැ. අද අප ජීවත් වෙන්නේ අප ඉපදුණු යුගයේ ලෝකයට වඩා වෙනස් ලෝකයක. අප ඉපදින විට ඉන්දියන් සාගරයේ සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබූ අතර ඉන්දියන් සාගරය පිළිබඳව කිසිවෙකුගේ අවධානය යොමු වී තිබුණේ නැහැ. නාවික ගමනාගමනයේ නිදහසේ සිදු කළ හැකි නම් අපනයන ආර්ථිකයේ ඉලක්කගත අරමුණු සපුරාගත නොහැකි. බාණ්ඩ ප්‍රවාහනයේදී බාධා පැමිණියොත් සිදුවන්නේ කුමක්ද?
දෙදස් විසියක වසනේදී ජනතාවට මෙරටින් පිටවීමට නොහැකි වූ සහ ගොඩබිමින් හෝ මුහුදෙන් බාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකි වූ අවස්ථාවේ අධ්‍යක්ීම්ද සිහිපත් කළ යුතුයි. අප සිටින පරිසරය අපේ පාලනයෙන් ගිලිහුණු අවස්ථාවකදී වුවද බාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මත රටේ අනාගතය රඳා පවතිනවා. අන්‍ය පාර්ශ්වයන්ගේ ක්‍රියාවන් ශ්‍රී ලංකාවට බලපානවා. එහෙත් එහිදී දේශපාලන සහ රාජතාන්ත්‍රික නිපුණතාවයන් මෙන්ම හමුදා කුසලතාවයන් භාවිත කර අපේ සංක්‍රමණික අයිතියට සහ ගොඩබිමින් සහ මුහුදෙන් ගමන් කිරීමේ ඇති අයිතියට කුමන හෝ අන්දමින් බාධා ඇති නොවීමට වග බලා ගත යුතුයි. සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට වඩා ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා. So I thank you for having invited me and I wish all the prize winners all the best in life. Thank you. කුරුණෑගල මහනගර සභාවේ කඩකාමර 50කට අධික සංඛ්‍යාවක් නගර සභාවේම නිලධාරීන් බෙදාගෙන ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. එසේ බෙදාගත් කඩකාමර 160 සිට 140 දක්වා වූ මුදලකට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ. මේ පිටුපස කුරුණෑගල නගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා ඇතුළු ප්‍රබලයින් සිටින බවයි විගණන වාර්තාවේ දැක්වෙන්නේ. කුරුණෑගල මහනගර සභාවට අයත් වටිනා කඩකාමර 50කට අධික ප්‍රමාණයක් නගර සභාවේම නිලධාරීන් පවරාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව නගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා විපක්ෂ නායකවරයා මන්ත්‍රීවරුන් කොමසාරිස්වරයෙකු නිලධාරීන් සේවකින් සහ ඉංජිනේරුවන් නගරාධිපති කාර්ය මණ්ඩලයේ සේවකයන් කොන්ත්‍රාත්කරුවන් මෙලෙස මෙම කඩකාමර පවරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කුරුණෑගල මැදෙම වෙළඳපළ භූමියේ කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම් පොලේ සහ කුරුණෑගල මාලිගා පිටියේ වෙළඳ සංකීර්ණයේ කඩකාමර ඔවුන් මෙලෙස ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම කඩකාමර බදු දීමේදී පළමුව වටිනාකම් තක්සේරු කර විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කළ යුතු වූද ලංසුකරුවන්ට ටෙන්ඩර් අයදුම්පත් ලබා නොදී මෙම කඩකාමර අවිධිමත් ලෙස ලබා දී ඇති බවයි විගණන වාර්තාවෙන් හෙළි වී ඇත්තේ. ඒ අනුව කුරුණෑගල මහනගර සභාව සේවය කරන පරිපාලන සේවයේ නිලධාරීන් සහ වෙනත් දීපව්‍යාප්ත සේවාවල නිලධාරීන්ද නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර නාගරික මන්ත්‍රීවරුන් නිලධාරීන් සහ සේවකයන් අතර මෙම වටිනා කඩකාමර බෙදා හැරීමට අනුබල දී ඇති බවයි විගණන වාර්තාවෙන් නිරීක්ෂණය වී ඇත්තේ. බදුකරුවන් කඩකාමර බදුගත් පසු ඒවා එදින සිටම විවිධ පාර්ශ්වයන්ට බැහැර කිරීමේ ක්‍රමවේදයක් කුරුණෑගල මහනගර සභාවේ බලධාරීන් විසින්ම සකස් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව මෙම කඩකාමර බදුගෙන නැවත විකිණීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වන බවත් මෙම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. මෙහිදී 160 සිට 140 දක්වා වැඩිපුර මුදලක් ලාභය ලෙස ලබාගෙන මෙම කඩකාමර විකුණා ඇති බවයි විගණන වාර්තාවෙන් හෙළි වී ඇත්තේ. ඒ අනුව මහනගර සභා ආඥාපනත උල්ලංඝනය කරමින් මෙම කටයුතු සිදු කර තිබෙනවා. නගරාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවස්වල ලිපින භාවිතා කරමින් මෙම කඩකාමර ලබාගෙන ඇති බවත් විගණන වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. මේ අතර කුරුණෑගල නගරාධිපතිවරයා මිලටගත් කඩයක් සියත යන නමින් ඒජන්සියක් පවත්වාගෙන යන බවද අපට වාර්තා වුණා. එසේම නගරාධිපතිවරයාගේ බිරිඳගේ නමින් ඔහුගේ නිවස අසලම පර්චස් 6.5ක් අවුරුදු 35කට බදුගෙන ඔහුගේ නිවස වැඩි දියුණු කර ඇති ආකාරයද දැකගත හැකි වුණා. මිහින්තලය පුදබිමේ ඇති සමහර වෙළඳ සැල් තවමත් ඉවත් කර නැති බවයි වාර්තා වන්නේ. වෙළඳ සැල් ඉවත් කරන ලෙස අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සිටින හොරුන් සහ මංකොල්ලකාරීන් එළවනතුරු මේ රට හදන්න බැරි බවයි මිහින්තලේ රජමහ විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් පවසන්නේ. ඒ ඇමතිවරයා සහ මුලින්ම පිටුපාල අධිකරණ නියෝගය හැල්ලු කරමින් ඒ නඩු තීන්දුව පැත්තකට දාලා එයාගේ අභිමතය පරිදි අර කඩ උසාව නියෝග ලද ඒවා නෙරපීම් නියෝග ලද පිස්කල්ල ඇවිල්ලා ඉවත් කරන ලද කඩකරුවන්ට එතනම දුන්නා. මම හිතාගත්තේ මම සුභවාදීව මම හිතුවා ඇමතිවරයාවට පස්සේ ඔක්කොම එක තැනකට යයි. ඒ වගේ ඇමතිවරයා නීතිය දන්නවා. අද වර්තමානයේ අපිට තේරෙනවා මේ සියලු අමාත්‍ය මණ්ඩලෙම ඔය 225ම මේ රටේ මිනිස්සුන්ට පිච්චුණත් ගිනි ගත්තත් ඒ කටිර නැහැ. ඒ හින්දා මේ අය කෙරෙහි අපිට විශ්වාසයක් නැහැ. අධිකරණ නියෝගයේ පවා කඩන මිනිමරුව මංකොල්ලකාරයෝ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මිනිසු ඉවත් කරනකම් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. පසුගිය මාසය තුල මෙරට විදේශ ප්‍රේෂණවල වර්ධනයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
දෙදහස් විසිදකේ ගත වූ ඔක්තෝබර් මාසයේදී මෙරට විදේශ ප්‍රේක්ෂණ ඇමරිකානු ඩොලර් මිලියන 355.4ක් ලෙස වාර්තා වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එය පසුගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 38ක වැඩිවීමක් බවයි. එසේම 2022 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සමස්ත ප්‍රේක්ෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 2929.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මේ අතර විදේශයන්හි සේවා නියුක්ත පිරිස් ශ්‍රී ලංකාවට එවන රුපියල් 20000ක සමාන හෝ ඊට වැඩි විදේශ මුදල් සඳහා ප්‍රේෂණ ගාස්තු ප්‍රතිපූර්ණයක් ලෙස රුපියල් 1000ක දිරි දීමනාවක් ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙම දීමනාව බලපත්‍රලාභී බැංකුවකින් හෝ විදේශ ප්‍රේෂණ නියෝජිතයාගෙන් ලබාගත හැකි. එසේම එම දීමනාව අදාළ වන්නේ බලපත්‍රලාභී බැංකුවල පවත්වාගෙන යනු ලබන රුපියල් ගිණුම්වලට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ කවුන්ටරෙන් ඍජුවම රුපියල් ලෙස ලබා ගන්නා විදේශ ප්‍රේෂණ සඳහා පමණක් බවයි මහ බැංකුව පවසන්නේ. රටේ ආර්ථිකය ඝාතනය කළ අජිත් නිවාඩ් කබ්‍රාල් දැන් පොත් ලියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කබ්‍රාල් පොත් ලියද්දී රට වෙනුවෙන් පෙරට ආ තරුණයින්ව වත්මන් රජයේ අතරඟුට ගනිමින් සිටින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව පැවසුවේ සමග ජන බලවේගයේ දොඩම් ගස්ලන්ද ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනුයි. මම දැක්ක මේ පහුගිය දවසක රට ඝාතනය කරපු රාජපක්ෂ කල්ලියේ මහා පතාක යෝධේ දැන් පොතක් ලියලා තිනවලු ආර්ථික ඝාතකයන් මැද කිය. නිවාඩ් කබ්‍රාල් පොතක් ලියලා තිනවලු ආර්ථික ඝාතකයන් මැද කිය. ඔහු තමයි රට විනාශ කරපු රාජපක්ෂ කල්ලියේ මහමොළකාර. ඔහු තමයි රටේ ආර්ථිකයේ ඝාතනය කරන්නට ලොකුම කාර්යභාරය කරේ. දැන් එයා පොත් ලියනවා. පොත් ලිව්වන් පස්සේ යම් ආදායමකුත් එයි. හැබැයි එයා පොත් ලියනකොට රට විනාශ කරපු, රට සුන්නත් දූලි කරපු, රට බංකොලොත් කරපු, රටේ ජනතාවගේ ජන ජීවිත කුඩුපට්ටම් කරපු අය පොතපත ලියනකොට සිරිදම්ම හාමුදුරු වසන්ත මුදලගේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සිරගත කළා දේ. පුදුම වැඩක්. මේ මොහොත වෙන විට රට විනාශ කරපු රාජපක්ෂ පවුල බොහොම සූක්ෂමව ක්‍රමෝපායිකව තමන් ගැඟ බේරගෙන තියෙනවා. මේ ඒගොල්ලන්ට ආපහු නැගිටින්න ඕන. ආපහු නැගිටින්නේ මේ බංකොලොත් වෙලා තියෙන රට තව දුරටත් බංකොලොත් කරන්නද? මේ රට විනාශ කරපු රාජපක්ෂ පරපුර අද නිදැල්ලේ ඉන්නවා. හොඳ සුපිත මුදිත ජන ජීවිතයක් ගත කර. ඇයි? රාජපක්ෂ ළම එක්කහ වෙලා පත් කරපු ජනාධිපතිතුමා ඒ අයට රැකවරණය දෙනවා. හෙලේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිලත් අග්‍රගණ්‍ය කලා ශිල්පිනී ලතා වල්පොළගේ ජන්මදිනය වෙනුවෙන් සුබපැතුම් එක්කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණියා. ඇය සමග බොහෝ වේලාවක් විපක්ෂ නායකවරයා සුහද පිළිසඳරක නිරත වුණා. මෙම අවස්ථාවට කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්. සෑම සිගරට්ුවක්ම රුපියල් 20කින් ඉහළ දැමිය යුතු බව මද්‍යසාර හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. ඒ සඳහා රුපියල් 20ක බද්දක් මෙවර අයවැයෙන් යෝජනා කළ යුතු බවයි මද්‍යසාර හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ලංකාවේ නමින් පෙනී සිටින බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කඩ සමාගමට වාසිදායක බදු ප්‍රතිපත්තියක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපේ රටට වාසිදායක බදු ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනකම තියෙද්දී ලංකාව නමින් පෙනී සිටින බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කඩ සමාගමට වාසිදායක බදු ක්‍රමයක් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. දුම්කඩ සමාගම නෙමේ බදු අය කරන්නේ. බදු අය කරන්නේ අපේ රටේ මුදල් අමාත්‍යාංශයේ දෙන නිර්දේශ මත මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තු ඉදිරිපත් කරන අයවැය තුලින් තමයි මේ බදු ක්‍රියාත්මක වෙන්නේ. අපි මෙවර අයවැයදී අපි යෝජනා කරන්නේ මේ කාරණා දෙක. අවම වශයෙන් මේ අයවැයෙන් අවම වශයෙන් බද්ද මිල නෙමේ සෑම සිගරට් එකක අවම වශයෙන් බදු රුපියල් 20කින් වැඩි කරන්න කියලා මිල ඕන ගානකින්. ඒ වගේම දැනට 2019 ඉඳලා පාර්ලිමේන්තු ඇදියදී යන මේ විද්‍යානුකූල බදු ප්‍රතිපත්තිය වහාම ක්‍රියාත්මක කරන්න කියලා මේ කාරණා දෙක තමයි අපි මෙවර අයවැයෙන් ඉල්ලන්නේ. යූරියා පොහොර රැගත් තවත් නෞකාවක් අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතයි. මෙම පොහොර තොගය රැගෙන එන්නේ මැලේසියාවේ සිටයි. මෙතර මහකන්නේ සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමේ වැඩසටහන් මේ දිනවලදී දිවයින පුරා ක්‍රියාත්මක වනවා.
ලෝක බැංකුව ලබා දුන් ඩොලර් මිලියන 105ක ණය මුදල යටතේ ගෙන්වන තවත් යූරියා පොහොර නෞකාවක් අනිද්දා කොළඹ වරායට පැමිණීමට නියමිතයි. යූරියා මෙට්‍රික් ටොන් 22000ක් මෙලෙස රැගෙන එන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ. මෙම පොහොර තොගයේ මෙරටට ගෙන එන්නේ මැලේසියාවේ සිටයි. මේ අතර මැලසිරිපුර ප්‍රදේශයේ අක්‍ර 36ක වගා කරන බඩිරුගු වගාවට අවශ්‍ය බීජ ලබා දීම අමාත්‍ය මහින්ද අමරවිර අතින් සිදු කෙරුණා. හිඟුරක්කොඩ සමූපකාර සමිතිය මගින් කිලෝ 50 යූරියා මිටියක් රුපියල් 20000ක මුදලකට ලබා දීම අද සිට ආරම්භ කර තිබෙනවා. රුපියල් 20000කට පොහොර ලබා දීම ගොවින්ට විශාල සහනයක් බවයි පොළොන්නරුව ගොවි ජනතාව පැවසුවේ. ගොවියන්ට පොහොර දෙනවා. හරි වටිනා කාර්යභාරයක්. මේනොට පොහොර ගන්න විදියක් නැහැ. හැමතැන්වලම රුපියල් 40000 ඒ වගේ මිලකට තමයි පොහොර නිකුත් කරන්නේ. ගොවියන්ට හිඟුරක්කොඩ විශේෂ සමූපකාරයෙන් මේ මිලට දෙන එක ලොකු සහනයක්. රුපියල් 20000 ගානේ අපි මේ ලබා දෙනවා. මේ ලබා දෙන්නේ සැබෑ ගොවින්ට පමණයි. ව්‍යාපාරිකයන්ට අපි කිසිසේත්ම මිටි අද උදෙත් ඇවිල්ලා මිටි 150ක් ඉල්ලුවා. අපි එහෙම ලබා දෙන්නේ නැහැ. ඔහන මායා දුන්න ගොවි ජන සේවා මධ්‍යස්ථානයෙන් මෙවර මහකන්නේ මූලික වටේට අවශ්‍ය යූරියා පොහොර බෙදා දීම අද සිදු කර තිබෙනවා. මේ අතර මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මාතීට මෙල සදහස් පළ කළා. අපි බලාපොරොත්තු වුණාට වැඩි වීයක් සැන්නක් ඇවිල්ලා තියෙනවා. දැන් අපේ ඉදිරි ඉලක්කය එන මහකන්නේ. එන මහකන්නෙන් පස්සේ ආයේ මේ රටට හාල් ගේන්න ඕනේ නැහැ. මුළු පොහොර ප්‍රමාණය අපි ගොවිය වෙත ලබා දෙන්න කටයුතු කරනවා. රජයේ පාඩු ලබාගෙන ඒ ගොවියට ඒක ලබා දෙන්න කටයුතු කරනවා. ගොවියට කාබනික පොහොර ලබා දීමේ වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා රුපියල් 20000ක සහනයක් අපි ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කළා තියෙනවා. ගොවිය කැමැත්තෙන් පොහොර ගත්තොත් ඒ මුදල දෙනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් මානව සම්පත පලදායි ලෙස යොදා ගනිමින් හෙල්පෙන් නුවරඑළිය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඒ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩගේ ප්‍රධානත්වයෙන් සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ සහ සිරිදම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කාන්තාවන් දෙදෙනෙකු අද උදැසන පාගමනක් සූදානම් කර තිබෙනවා. ඒ කළුතර බෝධින් වහන්සේ අභියස සිට කොළඹ ගාලුමෝතර පිටිය දක්වායි. එහිදී කළුතර කොට්ටාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් කළුතර බෝධිය අභියසදී පොලිස් මාර්ග බාධක යොදා එම පාගමන වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. නවලපිටිය කුරුඳුවත්ත නගරයේ ඉදිකරන ලද සංස්කෘතික මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් මීට වැය කර ඇති මුදල රුපියල් මිලියන 58ක්. කැකිනාව ප්‍රදේශයේ ගම්මාන රසක් නිරන්තරයෙන් වනාලි තර්ජනවලට මුහුණ දෙනවා. දහවල් කාලයේ පවා මෙම ගම්මානවල අලි ඇතුන් ගැවසෙන ආකාරය දක්නට ලැබෙනවා. වනාලි ගම්වැදීම හේතුවෙන් මෙම ගම්මානවල වගාවන් පවත්වාගෙන යා නොහැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මුදල් එකතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානි නීතිඥ චානක සේනානායක පවසනවා. දනුෂ්කට ඇප ලබා ගැනීමට ඩොලර් ලක්ෂ 2ක් අවශ්‍ය බවයි ඔහු පවසන්නේ. මිලියන ගණනක් ඇති ක්‍රිකට් පාලක මණ්ඩලය සිගමන් යදින්නේ ඇයිදයි ඔහු ප්‍රශ්න කර සිටිනවා. දනුෂ්ක වෙනුවෙන් වනිදු හසරංග විශාල මුදලක් ලබා දී ඇති බවද නීතිඥ චානක සේනානායක ප්‍රකාශ කළා. තාම අලුතෙන් පත් කර නීතිඥ මණ්ඩලය විසින් දෙවන ඇප ඉල්ලුම් පත තාම ෆයිල් කළා නැහැ. නමුත් බලාපොරොත්තු හඳුදා වෙනකොට මේ ෆයිල් කරයි කියලා. මේකේ ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ ඇප දීම සඳහා ගෙවිය යුතු මුදල වෙන ඩොලර් ලක්ෂ 2ක මුදල සොයා ගැනීම සඳහා වෙහෙසෙනවයි කියලයි අපට ආරංචි ලැබිලා තියෙන්නේ. මාවත් සම්බන්ධ කරා මේකට මේ ඩොලර් 50000ක් මගින් හොයලා දෙන්න පුළුවන්ද කියලා ඒ තරමට තත්ත්වයකට පත් වෙලා තියෙන ක්‍රිකට් පාලක මණ්ඩලය. මට නම් මේක හිතා ගන්න දරි වැඩක් මෙච්චර මේ මිලියන ගණන් තියෙන ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ ඩොලර් ලක්ෂ 2ක් හොයාගන්න බැලුව මෙච්චර මේ එක එක්කෙනාගේ හිඟා කනවාද කියලා අසරණ ක්‍රීඩකයෝ විශේෂයෙන්ම මේ වනිදු අසරංග ඉතාමත් ලොකු මුදලක් මේ සඳහා දායක වෙලා තියෙනවා. ඇයි මේ ක්‍රීඩකයන්ගෙන් මේවා ඉල්ලන්නේ? ඇයි ක්‍රිකට් පාලක මණ්ඩලයට බැරි මේ ඔවුන්ගේ තියෙන සංචිතයෙන් ඩොලර් ටිකක් යවා ගන්න? මට ඒක තේරෙන්නේ නැහැ ඇයි මේ මෙහෙ කරන්නේ කියලා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතෙන් සිට සියත සතියක සප්තස්වර රිද්මය 7 නෝට් සමගින් ඔබට එක්විය හැකි. ඔබට සුබදායී රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.